At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. Hello. නමුතක පැත්තම් මම තව කියන්න ඕනේ මේක කියනට කැමතිද ගන්න සමහර පැතිවලේ දූෂණ පැත්තත් පොඩ්ඩක් බලන්න. ඔයාගේ එකක් තියෙන ප්‍රශ්නයක් අර උදව් කරාම මිනිහෙක්ව ඌ මැරුවත් ඔයා ආරක්ෂා කරනවා. ඒක එක පැත්තකින් හොඳ ගති ගුණයක්. නමුත් දැන් ප්‍රෙසිඩන්ට් හැටියට පොඩ්ඩක් ඒක බැලන්ස් කරන්න උන්ට පැත්තට වෙලා ඉන්න කියලා නෑ මම ඔච්චර කිව්වත් අහන්නේ නැහැ. මම ප්‍රසිද්ධිය කියනවානේ. ඔව්. ඔය සමහර ඒවා ගැන මම ප්‍රසිද්ධිය කියනවා. මින් මේවා බලු වැඩ කරනවා, මේවා කරන්න එපා කියලා. මේ වෙලාවක හම්බෙමු. අපි හම්බෙන්නේ ඔහේ නේද? ඔහේ ආපු ගමන් ටක් ගාලා යනවා එළියට. ඔක්කොම ඒකයි. කොහේ හරි මට කියන්නේ නැතුව කොහාට හරි ගිහිල්ලා නිකන් කාහරි එතනට පොඩ්ඩකට එන්න කියන්නේ. එතකොට හරි නැත්තම් ওই සිකියුරිටි ප්‍රශ්න තියෙනවනේ. ඔව් ඒක. නැත්තම් මල කෙලියක් එනවා ඒතර පස්සේ. ඒක අනිවාර්යයෙන්ම වෙලා දින අපිට. ඔව් මන් දන්නවා. මං අර ඇවිද ඉත බොමිනියා. ඔව් මන් දන්නවා ඒක තමයි. ඒක නම් ඉරගයක් තමයි. Right. Okay, right. Thank you. Good night. අද එකක් නෙවෙයි මේ ඒ කාලෙනි මම කතා කරනවනේ යාට. මට මතක නෑ ඕක කතා කරාද නැද්ද කියන එක. උත් එතුමත් එක මම නිතර කතා කරනවා. මේක අලුත් දෙයක් නෙවෙයි. හැබැයි මම දන්නවා එතුමාගේ පුරුද්දක් තියෙනවා කතා කරන්නේ ඔක්කොම ටේප් කරන්නේ. එතුමා වාර්තාකරුවෙක් නේ. දැන් ඔයාලා කතා කරාම ඔයාලා ටේප් කරන්නේ ඔක්කොම. ඊට පස්සේ නැතේ කිව්වොත් ඒක ටක් ගාලා දානවනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලසන්ත වික්‍රමතුංග ඔබ දන්නේ ශ්‍රී ලංකා අධිපක්ෂ සංවිධායක හැටියට ඉන්න කාලේ ඉඳන් ලසන්ත වික්‍රමතුංග ඔබතුමාත් සමහරට මම සිහිපත් කරන්න ඕනේ. ඔව් උතුරුකොළඹ තරඟත් කර අපෙන් බණ්ඩාරනායක මේ ඉතින් ඒ කාලේ ඉඳන් ඉන්න මිත්‍රයේ නිතර දෙවැලේ ජනාධිපතිතුමාට කතා කරනවා. දේශපාලන ප්‍රශ්න ගැන විතරක් නෙමෙයි මිත්‍රය මිත්‍රත්වයක් ජනාධිපතිතුමා හැම ජනමාධ්‍ය වේදිකෙකම තමාව විවේචනය කරාද නැද්ද හැම එක්කෙනාකම තිබුණා. නැතෝ වෙන විශේෂ කරුණු ගැන එහෙම කතා බස් කරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ලසන්ත වික්‍රමතුංග මහත්තයා බොහොම ළඟින්ම අපි ආසන ලසන්ත වික්‍රමතුංග මහත්තයාට එක වාරයක් ගහනකොට කෙල්ලපනේදී මමයි ඒ පොලිසියට ගියේ. ඔය කියන එක්සත් ජාතික පක්ෂයේ කවුරුත් ආවේ නැහැ. එතකොට එතුමා එක්සත් ජාතික පක්ෂයේ එක්ක. නමුත් මාධ්‍යවේදීන්ගේ නිදහස වෙනුවෙන් අපි ඔක්කොමලා පෙනී ඉඳලා තියෙනවා දිගටම.